පසිකෝ ඒහි පස්සිිකෝ එන්න දරුමය දකිින් බ නමෝතස්ස භගවතෝවරහතුෝ සංමාසංබුදුන් දස්ස නමෝතස්ස භගතෝවරහතුෝ සංමා සංබුදන් දස්ස නමුතස්සභගවතු අරහතු සංමා සංබුදදස්ස සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ හිමිදිරි අරුණැල්ලේ, සියලු සත්‍යයෝම නිදුක් වෙත්වා, එවාගේම නීරෝගිවෙත්වා, සුවපත්වේත්වායි පාරතනා කරමින්, සංසාර දුක් නැසෙන, පින්සාරසිත් වඩන උතුම් පින්බර දවසක් වේවායි පාරතනා කරමින් හිමිදිරි උදේසන ඔබේ ජීවිතය සූපත් කරගන්න ඔබේ ජීවිත යහපත් කරගන්න දවස සාර්ථ කරගන්නට අවශ්‍යකාරණ කිහිපයක් බුදුබණ දේශනාවක් ඔබට සිද්ධ කරන්නටයි මේ වෙලාවෙ සූදානම් වෙන්නේ. පෙනතුනි මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධරමය මෙලව පරලව දෙලොවටම වැඩදායි වන උතුම් ධර්මයක් දේශනා කලා තියෙන්න්නේ. ඒවාගේම ප්‍රතජ්ජනවෙච්ච ඔබාප හැම දෙනාම නිරන්තරයෙන්ම උත්සහවත් වන්නේ දියුණුව කරාපියමනින්නට අපිට කොච්චර දියුණුවක් ඇති වුණත් අපිට කොච්චර සැපසම්පත් ලැබුණත් ඒවා පින්නතුන ඒ සියලු දේවල්වලින් අපි සෑහීමකට පත් වෙන්නේ නැහැ අපිට කොච්චර ලැබනත් අපි තවතවත් උත්සාහවත් වන්නේ ඒවා තවතවත් ඇති කරගන්න දියුණු කරගන්න ඒ සෑහීමකට පත් නොවීම ප්‍රතජ්්‍යාන මිනිසුන්ගේ ස්වභාවය. එහනගේ දියුණුවකරා යන ගමන තුළදී අපි විසින් කරන කියන සිතන දේවල්ුවලින් සමහර වෙලාවට අපි නොසිතාම අපි අතින් වැරදි සිදුවන්න පුළුවන්. ඒ දියුණුවකරා පියමනින්නට යන ගමන තුළදී අපි කරන ක්‍රියාවන් සමහර වෙලාවට අපිට යහපතක් වුණාට අයට අයහපතක් වෙන්න පුළුවන්. එවාගේම අපි කතා කරන වශනවලින් අපිට යහපතක් වෙනවා කියලා දැනුනට අනිත් අයට අයහපතක් වෙන්න පුළුවන්. සිතන සිතිවිලිවලි වනුත්තිහෙමයි. ඇසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම නෙවෙයි. සියලු දෙනාටම යහපතක් වන, සුගතියක් වන දෙලව සාර්ථක වන උතුම් ධරමයකුයි මගේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ උතුම් ධරමය මේ හිමිදිරි උදෑස නොබේ සිත්්ධි දරාගන මේ අනුව ජීවිතය යහපත් කරගන්න උත්සහවත් වෙන්න අධිෂ්ඨාන කරගන්න කියන පනිිවිඩය ලබාදමින් ඔබට මම අද දවස දේශනා කරන්නේ කෙනෙක් ඔබේ මූනටම බැන්නොත් ඔබ මොකද කරන්නේ. බලන්නක අපි ජීවිතය අද දව සාරම්භ කරන අපි සහරවෙලාට විවිධාකාර දානප්‍රකාර මිනිස්සු අපිට හම්බිෙනෝ. විවිධය සමහර වෙලාවට හොඳ මිනිස්සු හම්බෙනෝ සමහර වෙලාවට නරකාය රැකියාවට ගියාම සමහර වෙලාවට හොඳ ඉන්නවා සමහරය නරකාඉන්නෝ අපිට බැනුන් අහන්න සිද්ධ වනෝ ඒ බයිනකොට අපි කොහොමද අපි සිත සැකස් කරගන්නේ අපේ හිතට ඒ වෙලාවෙ කවුරු හරි බැන්නම තරහක් දේසයක් වෛරයක්කාවත් අපි මොකද කරන්නේ ට අවබෝධයක් නැහැ සහර වෙලාවට ඒ වෙලාව අපි මොනවගේ දේවල් සිද්ධ කරන්න ඕොන දෙ කියලා. එනිසා අපි සමහර වෙලාවට කලබල වෙලා ඉක්මං වෙලා ගන්න තීරණ පස්ස කල්පනා කරනකොට මහා විනාසයක් වෙන කාරණ වෙන්න පුළුවන්. ස අපි කල්පනා කරන්න ඕන බුදුදහමට අනුව බුදුරජාන් වන්සේ දේශනා කරනවා. කවරුහරි අපිට දෝසාරෝපනය කරනකොට සමහර වෙලාවට අපි වැරදි වෙන්න පුළුවන් එහෙමත් නැතන් නිවරදි වෙන්න පුළුවන් මෙ කුමන හෝ වෙලාවක අපිට කවුරු හරි බැන්නොත් අපි සිද්ධ කරන්න ඕනු කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ පින්නතුන විතක්ක සන්තාන සූත්‍රයේ මනාව පැහැදිරි කරදීලා තියවා. පිනතු අපිට ඇයි කේන්තියන්නේ අපිට අපේ සිතට තරහක් දේශයක් වෛරයක් ඇතිවෙන්නේ ඇයි පිනතු හේතුව තමයි පටිග නිමිත්තක් තුළ අයෝනිසෝ මනෙසිකාරයේ යේදියම නිසා අපිට කේන්තියක් ඇතිවෙන්නේ අපිට තරහක් එන්නේ වෛරයක් ඇතිවෙන්නේ පිනතුනි ඒ පටික නිමිත්තක් තුළ අයෝනිසෝ මනසිකාරයේ දෙන නිසා එතකොට මෙතන පටික නිමිත්ත කියලා කියන මොකක්ද තරහා ෑමට හේතුවක් තියන්න ඕන අපිට නිකංම තරහයන්නේ නැහැන අපි කියමු උදේට වැඩට ගිහිල්ල සමහර වෙලාවට වැඩට යනකොට පරක් වෙනවා එතකොට පරක් වෙනට සමහර වෙලාවට පාරතියන තදබදේ නිසා වෙන්න පුළුව හැමනත්තන් මන්ගේ පෞද්ගලික කාරණයක් වෙසා වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාව අපිට දිගින් දිගටම කවුරුහරි කෙනෙක් බැන්නොත් අපිට ඉබේටම පෘතජ්ජන මිනිස් විදිහට කේති යනවත් තරහක් වෙනවා. වෛරයක් ඇති වෙන සමහනට දේශයක් ඇති වෙනවා. ඒ වෙලාවට පන්නතුනි අපි ගන්න සමහර වෙලාවට ඉක්මං වෙලා ගන්න ී පසු ඇැවෙන තීරණය වෙන්න පුළුවන්. සා පින්න තුනි පටිග නිමිත්ත කියල කියන්නේ අපි ඕනම කෙනෙකුට තරහයන්න හේතුවක් තියෙන්න්නට ඕන. එතුර පන්නතුනි අයෝනිසෝ මනිසිකාරය කියලා කියන්න මොකක්ද. අපිට කවුරු හරි බැන්නොත්. අපිට තරහන විදිහට කවුරු හරි දෙයක් සිද්ධකලොත් අපේ හිතට දවේෂයක් ඇතිවුණොත් මොකද වෙන්නේ. නූපන් දේසය ඇති වෙන අපි ගාව තියන්න නැති. අපේ සිතට ආවේ නැති දේශයක් ඇති වෙනෝ. එවාගේ උපන් දේසය බලවත් වන විදිහට කල්පනා කරනවා හිතනෝ. එහෙම කල්පනාකරුත් පින්නතුනි දේසය අඩුවෙන්නේ නැහැ එන්න එන්න වැඩිවෙනෝ. පැහදිලි ඇති පින්නතුනි අපිට යම් කෙසි කෙනෙක් කුමන හෝකාරණයක් නිසා. අපි වැරදිහරි අපි නිවරදි හෝ වේවා අපට බැන්නම මොකද වෙන්න අපේ සිත් සන්තානයේ තුළ නූපන් දවේශය ඇති වෙනවා උපන්දේශය තමන්ගේ හදවත තුළ තියෙන යටපත් වෙලා තියෙන් දවේශය වැඩි වෙනවා. එහෙම උනා මොකදද වෙන්නේ. අපි අතින් කරන දේවල් ක්‍රියාවන් සමහර වෙලාවට වැරදි දෙයක් මහා නපුරු දෙයක් වෙන්න පුළුවන් මහා බලගතු දෙයක් වෙන්න පුළුවන්. අපි කියන වන සමහර වෙලාවට මහා ප්‍රශ්නකාරයේ තත්ත්වයක් ඇතිවෙන්න වශන වෙන්න පුළුවන්. බලන්න මේ සමාජයේ තුලාාද ගොඩාක් පුංචි පුංචි දේවල් වලට එහෙම වෛරය ඇති කරගන එහෙම දවේශය ඇතිකරගන සමහර වෙලාවට ඒවා ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා වෛරේ දේසය නිසා අපේට උත්තර දෙන්න ගිහිල්ලා. අපේ ජීවිත පවා විනාස වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. සමහර වෙලාවට පෙන්න්න තුනි හේතුව පුංචි දෙයක්. හැබැයි ප්‍රතිඵලය දේශේ ඇතිකරගෙන අපඒ හිතේ තියාගෙන තරහ ඇතිකරගන වෛරය ඇතිරගෙන දේශේ ඇතිකරගන එ කරපු කටේතු අර පුංචි හේතුව වනත් එ හිතේ තියාගෙන තියාගෙන ඉන්න ඉන්න අපි කරුණු ලබන ක්‍රියාව මා නරක එකක් වෙන්න පුළුවන් සහර වෙලාවට මරණේ දක්වා ඇන දෙයක් වෙන්න පුළුවන්.ඉනිසා බුදුරජාන් වහන්සේ මේ වෙලා වෙදි මනාව පැහැදිලි කරනවා. අපි දේශය අඩුකරගන්නට නම් අපිට කවුරුහරි කෙනෙක් බැන්නොත්. ඒ වෙලාවට අපේ නූපන්දේශය ඇති නොවන්නටත් උපන්දේශය වැඩි නොවන්නටත්. අපි සිද්ධ කරන්න ඕනමකදද යෝනිසෝ මනසිකාරයේ වෙනුවට අයෝනිසෝ මනසිකාරයේ යෙදන්න ඕනො. එතකට පිනතුනි අපි අයෝනිසෝ මනසිකාරයේ එදුනොත් තමයි ප්‍රශ්නය වැඩිවෙන්නේ. ගැටුම්කාරී තත්ත්වයක් පත් ඇතිවෙන්නේ. ඒ නිසා අපි අයෝනිසෝ මනසිකාරය වෙනුවට යෝනිසෝ මනසිකාරයේදනවා. කිය අපි මෛත්‍රී වඩිනෝ. ඒමනත්ත ධර්ම අරමුණක් හිතනෝ. කුසල අරමුණක හිට පිහිටවගන්නවා. ඒ කියන්නේ අපි කවුරුහරි කෙනෙක් බැන්නොත් කවරුහරි කෙනෙක් අපේ මූරටම මොනහරි කිව්වොත් ඒ වෙලාවට අපේ දවේශය ඇතිවෙනවනම් තරහ වැඩිවෙනවනං නූපන්දවේසයක් ඇතිවෙනවනං අපි කරන්න ඕනමුකදද ඒක ගැන කල්පනා කරන්නතු කුසල අරමුණක් වඩනෝ වෙන කටයුත්තක් සිද්ධ කරනවා. අරක යටපත් වෙන්න අපි කටයුතු කරනවා. අපි උදාහරණයක් වැටියට ගත්තොත් පින්නතුනී එහෙම වෙලාවකට අපි කරන්න ඕ මොකක්ද. බණපොතක් කියවන එක බණපොතක් කියවන්න ගන්න එහමල අපි වෙන කතාවක සාකච්ඡාවකදනවා. අරක යටපත් වෙන්න ඒකාරණ ඉස්මතුන වෙන්න අපි මොනයම්හෝ ක්‍රියාවකයදනවා. එහෙමනත්ම් බැරිමනම් පින්නතුනනි ම හරි වුුණම ගෙදරදි වගේ ප්‍රශ්නයක් ඇතිවුණොත්. බල අපි කරන්න ඕන මොකක් දේ ගැනල්පනා කරන්නේ නැතු. යෝනිසෝ මනසිකාරය ඇති කරගන. එක්කෝ අපි ටීවික දාලා ඉන්න. ටීවික දාලා ටීවිකේ ටෙලිනාට්‍යයක් හරි මුවක් හරි බලනො. එමනත්ම් බණපොතක් ඒ වන්න ගන්නවා. හැබැයි පින්නතුනඒ ලේසි නෑ? හරි අමාරු කාරණයක් ප්‍රතජ්ජන මිනිස්ුවේ අපිට අමාරු කාරණයක් හේතු තමයි පින්නතුන අපි බණපොතක් කියවන්න ගත්ත කියමු යොනිසෝ මනසිකාරය ඇතිකරග නර තරහා දවේශය අඩුවන්න වෛරය අඩුවන්න අප මොකද කරන්නේ බණපොතක් ගන්නවා කියවන්න එහෙමලත්තම් මොකක් හරි පොතක් කියවන්න ගන්නවා අපිට අර බණපොතිං පේන්නේෙත් තරහාකාරයක් ලන්නක ප්‍රජාන මිනිසු අපිට හරි අමාරීමේ තත්වට පත් කරගන්න අපිට පේන්නෙත් පන්න තුනි බණපොතගත් තම මේ පොත පිටුවක් පිටුවක් ගානය පෙල්ලන පෙල්ලන ගාන පෙන්න්න උත්සාහ කරන්න තමන්ගේ වයිරක්කාරය තමන්ගේ හතුරා ඒවාගේම ටීවක දැම්මුත් හෙම ටීවකි පෙන්න්නෙත් තමන්ගේ තරහකාරය බලන්නක බුදුරජාණන් වහන්සේ මේ ජේසේ නැතිකරගන්න ආකාරය ක්‍රෝදේ නතිකරගන්න ආකාරේ දේශනා කරනවා මේ විතක්ක සන්තාන සූත්‍රයේදී. පළවැනියක තමයි හිතන්න ඕන කල්පනා කරන්න ඕන. අපිට තරහක් ව වෛරයක් කරෝධයක් හිතට අවුත් කවරුහරි අපිට බැන්නොත්. කුස්සල්ල අරමුණක හිත පිහිට වගන්න උත්සාවත් කරන්න ඕන. වෙනත් අරමුණක් අපි හිතන්න ඕන. හැබැයි ඒක ලේසින හැ අ මම කිව්වා වගේ උදාහරණවලින් පැහැදිලි කලා වගේම. පොතක් කියවන්න ගත්තත් ටීවේක දැම්මත්. වෙන වැඩක් කට යුටු කරන්න ගියත් ඒ කරන ක්‍රියාවෙන් පේන්නේෙ තමංගි තරහාකාරය වයිරක්කාරය. ඒ තරම් අපේ සිත බලන්න දේශ සහගතයි. මෝහ සහගතයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරවා දෙවනයට මොකද්ද කරන්න ඕන එහෙමත් බැරිනම්. කුසල අරමුණක හිත පිහිටවගන්නත් බැරිනං. දෙවනියට අපි කල්පනා කරන්න ඕන ආදීනව සිහි කරන්න ඕන අ මම මේකට ප්‍රතික්‍රියාවක් දක්වන්න ගියොත් මම බැන් මට කවුරුහරි බැන්න්නම මං ඒකට තවත් මම අනිප්පැත්තෙන් වචන හෝමාරු කරගන්න ගියොත් මමත් බැන් ොත් මොක දෙවෙන්නේ ලොකූ ප්‍රශ්නයක් ඇති වෙනවා ලොකු ගැටුමක් ඇති වී ගැටුමක් ඇති වෙලා සමහර වෙලාවට අපි නොස්සිතන විදිහට ප්‍රශ්යක් එන්න පුළුවන්. ඒවාගේම අපි ද්ේසයෙන් මැරුණුත් අපිට මොකද වෙන්නේ අපි නරක තැනක උප්පත්තිය ලබනවා.ඒවාගේ මේ විදිට ආදීනව ඉ ආදීනව සීකරන්නට ඕන. අපි හලතියනව පින්නතුනි ධර්මය සඳහන් වෙනවා ඒ ආදීනව සීකරනකොට අපිට මොක දෙ වෙන්නේ කරන ක්‍රියාවන් වැරදි ක්‍රියාවන් වලින් අපිට ඇත් වෙන්න පුළුවංකම තියෙනවා.ඒවාගින් පින්නතු සමහර ආදීනව සහිකරර හිටියත් හරියන්න නැහැ. සමහරයි ඒත් අකුසල ධර්ම වැඩි වෙනවා. සමහරු කියනවාන අප අහලා තියෙනවා මම අපායගියත් කමක් නැහැ හිරේගියත් කමක් නැහැ මට මොනොවුනත් කමන්න නෑ මට පරලව මොනවුනත් කමන් නෑ මට රහකාරයගෙන් පලි අරගන තමයි මම පස්ස බලන්න එ හිතන මනිස්සුත්තින්න්නවන් එතකොට යාලා ආදීනව ගණන් ගන්නෙ නැහැන. තමන්ට තරහක් වෛරයක් ආබවාම යාල කල්පනා කරන්න මොක්ද මට මොනවුනොත් කමන්න ම මේ මිනියගෙන් පලි අරං මිසක් පස්ස බලන්නෙ හැ මට හිරේගියත් කමක් නැහැ අපය සතර අපාය වැට නොත් මටකමක් නෑ එඒම හිතන මිනිස් සින්න. ඒ එක තමයි පෙන්න්නතුන අපි කල්පනා කරන්න ඕන අපිට තරහත් දේෂයක් වෛරයක් හිතටාවත් එහෙම අපි ඒ ගැන හිතන්න තු කුසර අරමුණක හිත තියාගන්නට ඕන එහෙමත් බැරිනම් දෙවනි කාරණය තමයි ආදීනවසී කරන්නට ඕන දො ආදීනවසී කරලත් අපිට බැරි නම් හිත සංවර කරගන්න අප සිත සකස් කරගන්න බැරිනම් මුක දබි කරන්න ඕන ඒඒ ර පිළිබඳව ආපස්සර අපි කල්පනා කරන්න ඕන. සමහර වෙලාට පෙන් තුන එහම වනොත් දශේ නැති කර ගන්න පුළුවන්. ආපස්සර කල්පනා කල්ල බන්නකොට හේතුව පුංචි දෙයක්. සමහර වෙලාට බලන්න පෙන්න්නතුනි පවුල් පිටික්ම මරාගන්නවා. ආපස්සට බලන්නට හේතුව කුමක් දෙ කියලා බන්නකොට පුංචිකාරණය. එක දවසක් පෙන්න්නතුනි බත්පිගානක, වැලියටයක් තිබ්බ කියලා තමන්ගේ බිරිද මැරවා බලන්නක. පුංචි හේතුවක්න බලපාලතියෙන්නේ අවසාන අපි ගන්න තීරණය බලන්න මහා ලොකු එකක්. හේතුව ගිහිල බලන්නකොට මහා පුංචි කාරණයක්නේ. අනේසා බුදුරජාන් වසේ දේශනා කරන ආපස්සට කල්පනා කළ බලන්න දේශයක් ඇතිවනොත් වෛරක් ඇතුවනොත් ආපසර කල්පනා කළ බලන්න. ොට පෙන්න්නවතුන සහල්ලට අපි පශ්න වලින් මගෑරෙන්න්න පුළුවන් අනේ මේ ංචි දෙයක් නිසානේම මච්ච් ලොකු නිස කරන්න ග කියලා එහමිතනොවා. එනිසා පින්නතුනි සහර වෙලාවට සංසාරය හතුරයින්නේ හිනාවීගෙන සමහර වෙලාවට හතුරයින්නේ පෙෙන්මතා විදියට එහෙමලත්තං සමහර වෙලාවට දරුව විදියට සමහර වෙලාවට පෙන්න්නතුනි හතුරයින්නේ අම්මතාත්ත විදියට එනිසා බුදුරජාන්වාන්සි පැදිලි කරවා සසාර දවල් අපේ ජීවිතවලවටන්නේ සරු දවල් විදියට ඒවාගේම අපේ ජීවිතයට දුක එන්නේ සැපක් විදිහට අපි අකමති දේවල් අප්‍රිය දේවල් එන්නේ ජීවිතයට ප්‍රිය විදිහට එහෙම අපිට කොච්චර අනන්තවත් මේ සමාජි වෙලා තියනවාද තමන්ගේ මරවා එන්නේ තමන්ගේ ළඟම කෙනා විදිටසා බිම්බිසා රයිතුමාට තමන්ගේ සංසාරකත වෛඩක්කාරයයාාවේ දරුවෙක් විදිහයට බලන්නොගගේ නිසා පිඳතුනී මේ අපි කාරණා තෙවරුම් ගන්නට ඕන. මේ මනුස්ස ලෝක විතරක්නවේ දෙව්ලොවත් ගැටුම් තියෙනවා. දජග්‍ය සූතේ බලන්නකොට සුර අසුර මේ දෙව අතර මහා යුද්ධයක් තිබ්බා. එසා මනුස්ස ලෝක විත රක්නෙවෙේ මේ දෙව්‍යලෝකෙත් ප්‍රීමගේ ප්‍රශ්න ඇතිව වෙනවා. එසා අපි කල්පනා කරන්නට ඕන කුමක්ද. මේ මොනයම් හෝ ප්‍රශ්නයක් කාවත් අපේ හිතට අපි ඒවා බලගතවෙන් නැතිවිදිහත. අපි කටයුතු කරන්නට යටපත් කරගන්නට ඕන පලවෙෙනක තමයි කුසල අරමුණොක හිත යොදවන්න. එහෙමත් බැරිනම් ආදීනවසිහි කරන්න. ආදීනවසිහි කරලත් අපේ හිත හදාගන්න බැරිනම්. ආපස්සට හිතන්න මොකදද මේ හේතුව මුලට යන්න මෙහෙම කාරණා විමසලා බන්නකොට ප්‍රශ්නවලට ගැටලුවලට ඔපට පිළිතුරුහයාගන්න පුළුවන්. එනිසා මේව ජීවිතයට තේරුම් රත්ත නැති නිසා. ද රටේ ලෝක ගොඩා ප්‍රශ්නඇති වෙලා. පවුල් අතර ප්‍රශ්නඇති වෙලා. ගැටුම්කාරී තත්වයන් ඇති වෙලා මනිසුන්ට මනුස්සකම අමතක වෙලා. ඉනිසා මෙ තෙවරුම් අරගන ජීවිතයේ ජයගන්න සෝපත් කරගන්න ප්‍රශ්නකාරී තත්වයන් අඩුකරගන මේ දෙලව සැනසේ මුදා කරගන්න කියන පනිවිජය ලබාදමින්. මෛත්‍රී ඇතිකරගන කරුණා වැතිකරගන මේ දෙලව ජීවිතයේ ජයගන තුම් නිර්වාණාවවබෝධයෙන් සැනසීම උදාකරගන්න කියන පනිවිඩේ ලබාදමින් අද දවස මේ දහම් කරුණු කාරණ අවසන් කරනවා මේ වෙලාේ ැස්කර ගන්ට දුන සියලූම කුසලා නිසංස ධර්මයන් අද දවසේ දායකත්වේගෙන කටිටු කරන පින්වත් ඔබ හැම දෙනා නමින්මියගේ සැමටත්. කුරුණා වසංගතයන් මියගේ සියලු දෙනාටමත් පින් ගණ්ඩ යම් කිසි කෙනෙක් ඉන්නවනං අපි දිහා බලාගෙන ඒ සෑම දෙනා මේ පින් අනමෝදන් වේවා. රලව ජීතය සූ පත්කර ගනිත්වාවසන බලාපොරොත්තු වන. උතුම් නිර්වාණ දහත්වෙන් සැනසින්නට සියලුපින් හේතුවාසනාවේවා. දායකත්වේගෙන කටයුටු කරපු සෑමදනාටමත් මේ ධරමය සවනය කර ලක්වාසී ලෝකවාසී සමටත් මේ පින් හේතුවාසනාවේවා, සිතක්ෂාන්තියක් සනසීමක් උදාවේවා. කොරෝණාව සංගතය දුර්වේවා. සියලු සත්‍යෝ සූ පත්වේවා. අවසන බලාපොරොත්තු වන තුම් නිර්වාණ හතිවෙන් සැනසන්නට සියලුපින් සංසාර ගමනට පාරමිතා ධරමයක්ම වේවා කියල සාධූ කියල පාර්ථනා කරමු සියලු දෙනාටම තෙරුවන් සරණයි.